नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहि मे शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. අවට විහාරස්ථානවල වැඩවාසය කරන ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනා මාලාවේ රාජාංගනය සිරිමාපුර විද්‍යාලීය ක්‍රීඩාංගනයේ ඉඳලා ඔබ මේ සූදානම් වෙන්නේ ඒ උතුම් සම්බුද්ධ දේශනාවක් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට කල්යාණ මිත්‍රයෙක්. මේ ලෝකයේ දෙවියන්ට මිනිස්සුන්ට පහළ වෙච්ච පරම උත්තරීතරම කල්යාණ මිත්‍රයාණන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේලා ලෝකානුකම්පාවෙන්, මහා අනුකම්පාවෙන්, මහා කරුණාවෙන් ලෝකයාට ධර්මයක් දේශනා කරනවා. ලෝකයාට ධර්මයක් දේශනා කරනවා. ඒ ධර්මය මේ ලෝක සත්වයාව ඉපදෙන මැරෙන දුකකින් නිදහස් කරනවා. පින්වත්නි, දවසක් නිගණ්ඨනාත පුත්ත තමන්ගේ ගෝලෙක් ආවට පස්සේ මෙන්න මෙහෙම කියනවා. නිගණ්ඨනාත පුත්ත ගාවට එනවා, එයාගේ ගෝලෙක්, එයාගේ ශ්‍රාවකෙක්, එයාගේ නම අසිබන්ධක පුත්ත තිස්ස ගාමිනී. අසිබන්ධක පුත්ත තිස්ස ගාමිනී. මෙන්න මේ අසිබන්ධක පුත්ත තිස්ස ගාමිනී, එමෙතන මේ ගාමිනී එනකොට බුදුර නිගණ්ඨනාත පුත්ත ගාවට නිගණ්ඨනාත පුත්ත කියනවා, පින්වත් ගාමිනී, ඔන්න ඔබට හොඳ අවස්ථාවක් තියෙනවා. කදිම අවස්ථාවක් තියෙනවා ලෝක පූජිත වෙන්න. එතකොට ගාමිනී අහනවා, ස්වාමීනි, නිගණ්ඨයන් වහන්ස, මට ලෝක පූජිත වෙන්න තියෙන ඒ අවස්ථාව මොකද්ද? ගාමිනී, ඔබ කළ යුත්තේ මෙච්චරයි.
ප්‍රශ්න දෙකයි අහන්න තියෙන. ප්‍රශ්න දෙකයි අහන්න තියෙන්නේ. ඔබ යන්න ගෞතම යුගාවට. ගිහින් මේ ප්‍රශ්න දෙක අහන්න. දෙවෙනි ප්‍රශ්නේ අහනකොට ගෞතමයන්ව පරද්දපු ගාමිණී නමෙන් ඔබ ප්‍රසිද්ධ වෙනවා. ලෝක පූජිතිනෝ මෙතුවක් කල් පරද්දන්න බැරි ගෞතමයන්ව පරද්දපු ගාමිණී නමෙන් ඔබව ලෝක පූජිත වෙයි කියනවා. ඒ වෙලාවේ මේ ගාමිණී අහනවා, ස්වාමිනී නිගන්තයන් වහන්ස, ඔබ මේ කියන ප්‍රශ්න දෙක මොකද්ද? එච්චර දැවැන්ත, එච්චර ගාම්භීර ප්‍රශ්න දෙක මොකද්ද? ගෞතමයන්ව අමාරුවේ දාන්න පුළුවන්. එතකොට නිගන්ත නාතපුත්ත කියනවා, ගාමිනී, ඒ ප්‍රශ්න දෙක ඇහුවට පස්සේ සිද්ධාර්ථ ගෞතමයන්ට ගිලින්නත් බැරි වෙයි, වමාරගන්නත් බැරි වෙයි. ගිලගන්නත් බැරි වෙයි, වමාරගන්නත් බැරි වෙයි කිව්වා. එතකොට ගාමිණී අහනවලු, නිගන්තේනි, ගෞතමයන්ට ගිලින්නත් බැරි, වමාරගන්නත් බැරි වෙන ප්‍රශ්න දෙක මොකද්ද? එතකොට කිව්වලු නිගන්ත නාතපුත්ත, ගාමිණී, ඔබ යන්න සිද්ධාර්ථ ගෞතම යුගාවට. ගිහිල්ලා අහන්න, ගෞතමේනි, ඔබ මහා කාරුණිකයි කියලා සපත කරනවා නේද? මහා කාරුණිකයි කියලා ප්‍රතිඥා දෙනවා නේද කියලා අහන්න. එදකොට ගාමිණී සිද්ධාර්ථ ගෞතමයෝ ඔව් කියලා ප්‍රතිඥා දෙයි. ඔව් ගාමිණී, මම තමයි මහා කාරුණිකයන් වහන්සේ. දෙවියන්ට, මිනිස්සුන්ට, සියලු සත්වයින්ට මහා කරුණාවෙන් ලොව පහළ වී වදාළ ඒ මහා කාරුණිකයන් වහන්සේ කියන්නේ මට කියලා ප්‍රතිඥා දෙයි කියන. ගාමිණී, ඔබ දෙවෙනි ප්‍රශ්නේ අහන්න කියනවා. මොකද්ද අහන දෙවෙනි ප්‍රශ්න කියලා අහපුවම කියනවා, ගාමිණී, මේ දවස්වල මහා නියගයක් තියෙනවා වේරංජාවේ. ගාමිණී, මෙන්න මේ නියගේ තියෙන වේරංජාවේ 500ක් භික්ෂූන් එක්ක මේ සිද්ධාර්ථ ගෞතමයෝ පින්න පාත යනවා. ඒ වේරංජාවේ මිනිස්සුන්ට කැඳත් නෑ මේ දවස්වල. ඉතින් ගාමිණී, ඔබ ගිහින් අහන්ට, මහා කාරුණිකයි, මහා කාරුණිකයි කියලා ප්‍රතිඥා දෙන ගෞතමයෝ ඇයි මේ කැඳත් නැති පැත්තක පිණ්ඩපාතේ වඩින්නේ? මේ මිනිස්සුන්ගේ තියෙන අන්තිම ටිකටත් ඇයි පිණ්ඩපාතේ වඩින්නේ කියලා අහන්න කිව්වා. ඔය තරම් මහා කාරුණික නම් වෙන තියෙන පැත්තකට යන්න එපැයි පිණ්ඩපාතේ. මේ වගේ දුප්පත් මිනිස්සුයෝ ඉන්න පැත්තකට, කැඳවත් නැති මිනිස්සෙයින්ගේ පැත්තකට ඇයි ඒ කැඳ ටිකත් ඉල්ලගන්න පිණ්ඩපාතේ වැඩි කියලා අහන්න කිව්වා. ගිලගන්නත් බැරි වෙයි, වමාරගන්න බැරි වෙයි, අන්ත අසරණ වෙයි, ඔබ ලෝක පූජිත වෙයි කිව්වා. දැන් බලන්නකෝ ඒ දවස්වල තිබ්බ වේදීනේ. ආදත් එහෙමයි, ඒදත් එහෙමයි, මතුවටත් එහෙමයි, බුදුරජාන් වහන්සේගේ කාලේ එහෙමනම් දැන් කාලේ කොහොම ඇද්ද? බුධානුභාවය එච්චරට තිබ්බ කාලෙත් එහෙමනම් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා දැන් ශ්‍රාවකයෝ විතරයි ඉන්නේ. ඒ කාලෙට කොහොම වෙනවා ඇද්දනේ? මොන මොන ප්‍රශ්න අහනවා ඇද්ද නේද? ඒ කාලේ බුදුන්ගෙනුත් එහෙම ඇහුවනම් ආයේ දැන් කාලේ අපෙන් අහන ප්‍රශ්න ගැනවත් හිතාගන්න බැරි වෙයිනේ. ඔච්චර ඔහොමනම් ආ මෙහෙම කරලා පෙන්නන්නකෝ කියයි නේද? එදකොට පින්වත්නි මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ ළඟට ඔන්න ගාමිණී යනවා. මොකටද? ලෝක පූජිත වෙන්න. දැන් ඔන්න ගාමිණී ගිහිල්ලා වේරංජාවේ වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා පළවෙනි ප්‍රශ්නේ, සිද්ධාර්ථ ගෞතමේනි,
ඔබ ප්‍රතිඥා දෙනවා නේද? මේ ලෝකයේ ඉන්න තුන් ලෝකෙම මහා කාරුණිකයන් වහන්සේ ඔබයි කියලා ප්‍රතිඥා දෙනවා නේද කියලා ඇහුවලු මේ සංඝයා මැද්දේ මිනිස් මැද්දේ. ඒ වෙලාවේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ අපේ තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙමයි පින්වත් මම තමයි මහා කාරුණිකයන් වහන්සේ කියලා. දැන් ගාමිණීට එක පාරම හිනා ගියාලු හරියට හරි. ඇයි නිගණ්ඨ කිව්වනේ මේ දේ වෙනව කියලා. දැන් ඉතින් තව ප්‍රශ්නයයි ලෝක පූජිත වෙනවා කියලා. එහෙනම් හරියට සතුටු වුණා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පින්වත්නි හොඳට හරි බැරි ගැස්සීලා ලෝක පූජිත වෙන ප්‍රශ්නේ ඇහුවලු. මොකද්ද ඇහුව ප්‍රශ්නේ? එහෙමනම් සිද්ධාර්ථයන් වහන්ස මේ වේරංජාවේ මිනිස්සුන්ට කැඳ බොණ්ඩවත් මොකුත් නැති කාලේ, මේ මහා නියඟයක් තියෙන කාලේ, මේ දුර්භික්ෂ කාලේ මොන එහෙකටද 500ක් එක්ක පින්ඳ පාතේ වැඩි? මොන එහෙකටද 500ක් එක්ක පින්ඳ පාතේ වැඩි? කැඳත් නැති මිනිස්සුන්ගේ පැත්තකට ඕකද මහා කරුණාව කියන්නේ කියලා ඇහුවා. ඕකටද මහා කරුණාව කියන්නේ කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළාලු පින්වත මේකට තමයි මහා කරුණාව කියන්නේ කිව්වා. පින්වත කැඳත් නැත්තේ මොකුත් සංසාරේ දීපු නැති නිසා කියනවා. කැඳත් නැත්තේ සංසාරේ මොකුත්ම දීලා නැති නිසා කියනවා. ඒ අනුකම්පාවෙන් තමයි කිව්වා කැඳක්වත් පූජා කරලා ඊළඟට ලැබෙන පිළිවෙලක් හදලා දෙන්නයි මම මේ වැඩම කළේ. මැරෙන්න ඉද්දි, මරණාසන්න වෙද්දි අන්තිම කැඳ ටික හරි පූජා කරලා මේ මිනිස්සු පිනක් රැස් කරගත්තොත් ඒ මිනිස්සුන්ට ඒක මෙලොව පරලොව දෙලොව පිණිස විතරක් නෙවෙයි නිවන පිණිසත් හේතු වෙනවා කියලා. වේන් ඒ අනුකම්පාවෙන් මෙලොව හදන්නත් පරලොව හදන්නත් නිවන හදන්නත් එක්කමයි වැඩි කියලා. මෙලොව සැප හදන්නත් පරලොව සැප ගෙනත් දෙන්නත් නිවන පිණිස පිනක් උපද්දවන්නත් තමයි කිව්වලු. කැඳත් නැති මිනිස්සුන්ගේ පැත්තකට වැඩම කළේ කිව්වලු. ගාමිණී දානෙ දීලා දුප්පත් වෙච්ච කිසි කෙනෙක් මේ තුන් ලෝකෙම නෑ කිව්වලු. දානයක් දීලා දුප්පත් වෙච්ච කිසිම කෙනෙක් මේ තුන් ලෝකෙම නෑ කිව්වලු. දෙන්න දෙන්න ලැබෙනවා ගාමිණී කිව්වා. දෙන්න දෙන්න ලැබෙනවා. ඒක තමයි ධර්මතාවය කිව්වලු. නොදුන්න නිසා කැඳත් නැත්තේ කිව්වලු. මේ කැඳ ටිකත් කෑවොත්, මේ කැඳ ටිකත් බිව්වොත් නොදී ලබන සැරේ කැඳත් නැහැ. ඒකයි අනුකම්පාවෙන් වැඩි. මේ සැරේ ඔය කැඳ ටික හරි පූජා කරපුවාම මලත් ඒ මිනිස් උපදින්න දෙවුලව. ඒ නිසයි වැඩි කිව්වලු. මහා කාශ්‍යපයන් වහන්සේ වඩින්නේ දවස් 7ක් ඛණ්ඩ නැතිව පොරිගුලි 8ක් හදාගත්තු කිරියම්ෙක් ගාවට. දවස් 7ක් කෑම නැතුව හිටියේ කිරියම්ම. පොරිගුලි 7ක් හදාගෙන 8ක් හදාගෙන හිටියේ යාන්තම් අද නම් බඩ පුරව ගන්නවා කියලා. දවස් 7ක් දානේ වළඳපු නැති නිරෝධ සමාපත්තියට සමවැදිච්ච මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එදා දවස් 7ක් කුසගින්න හිටපු අම්මගේ ගෙදරට වැඩි මහා කරුණාවෙන්මයිනේ. මහා කරුණාවෙන්මයි එදා පොරිගුලි පූජා කරනකොට මොකද වුනේ? ඒක පූජා කළා සාද්ද නැතු හිටියා. 2 3 4 පූජා කරන ගානක්වත් නෑ. දැන් අත වහන්නේ නෑ. දැන් ගිරියම්මට මාදි නේද? අපි එහෙම හිටියනම් කියන්නේ අයියෝ ඇයි අත වහන්නේ නැද්ද? දැන්වත් නාදිද? මටත් ඉතුරු තව 2 3 කියලා හිතන්නේ. ඒ ගිරියම්ම එහෙම හිතුවේ නෑ අපි වගේ. මොකද වුනේ? 7ක්ම පූජා කළා. ඉතුරු එකයි. ඉතුරු එක පූජා කරන්න හදනකොට කාශ්‍යපයන් වහන්සේ අත වැහුවා.
එතකොට මේ අම්ම මොකද කිව්වේ? නැති යාන්තම් අම්මේ බලන් හිටිය එකත් නැති වෙයි කියලාද? නෑ, ඒ අම්මා අපිට වඩා දියුණුයි. ඒ අම්මා කියනවා, ස්වාමීනි, මේ පොරිගුලිය මගේ නමින් මිය ගිය අයට පින් පිණිස පිළිගන්නාසේක්වා. මේ පොරිගුලිය මගේ නමින් මිය ගිය අයට පින් පිණිස පිළිගන්නාසේක්වා. කරුණාවෙන්ම ඒ පොරිගුලියත් පිළිගත්තාටම ඉවරයි. අම්මා ටික වෙලාවක් ගියා. අම්මා ඉන්න තැනම ගහක් යට වැඩ හිටිය කාශ්‍යපයන් වහන්සේ. මොකද වෙන්නේ? එතනම වැඩ ඉඳලා පොරිගුලි ටික වළඳනවා. වළඳලා හිටන් පිටමං වෙනවා පින් අනුමෝදන් කරලා. වැඩම කළාට පස්සේ හිතේ සතුට වැඩිකමට උන්වහන්සේ පස්සේ සංඝ ගුණ කී කී කිරියම්ම යනවා. මග නැගෙන්න පන නැහැ. වැට කොනට ගිහිල්ලා හිටගෙන ඉන්නකොට සතුට වැඩි කියන්නේ කොච්චරද? කා නයෙක් කෑවා ඒක ගානක්වත් නෑ. නයා කාලා දැන් සංඝ ගුණ කී කී ඉන්නවා. මහරහතන් වහන්සේ නොපෙනී ගියා. අම්මත් මැරිලා ගියා. ඒ සිද්ධිය සිද්ධ වෙන බව දැනගෙනමයි නිරෝධ සමාපත්තියෙන් නැගිටලා මහා කාශ්‍යපයන් වහන්සේ වැඩම කළේ. දැන් අම්මට මොකද වුනේ? මැරුණා. මැරිච්ච සෙනින් සක් දෙවිඳුගේ ඒ තාවතින්සේ ලාජා නමින් සක් දෙවිඳු ළඟ ඉපදුනා. ලාජා කියන්නේ පොරිවලට කියන නමක්. දැන් කාලේ නම් පොප්කෝන් කෑ නේද? පොරිවලට කියන නමක්. පොරි පූජ කරලත් දෙව්ලොව ගියානම් මැරුණ පහුවදානෙ මේ දාම. ඒ දාම මලා. එහෙනම් පොරිත් නැතුව හිටියේ සංසාරේ දීපු නැති නිසා. හැබැයි දැන් ලාජාට ලැබෙනවද නැද්ද දිව්‍යම ආහාර? දැන් ලැබෙනවනේ. දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාල අවුරුදු 2500 ගාන තාම ලැබෙනවනේ ලාජලට නේද? එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් ගාමිනී, දුන්නා කියලා දුප්පත් වෙච්ච කිසි කෙනෙක් නෑ කියනවා. දෙන්න දෙන්න ලැබෙනවා කියනවා. ලිඳක වතුර ගණ්ඩ ගණ්ඩ ආයේ ආයේ උනනවද නැද්ද? උනනවා. අපි මේ ලිඳ වහගෙන හිටියොත් එහෙම මොකද වෙන්නේ? තියෙන වතුර ටික අපිට ගන්න බැරි වෙන්නම පල් වෙලා යනවා. එන්න තියෙන උල්පත් ටිකත් හිර වෙනවා. ආයේ උල්පත් ඉතිරි වෙන්නේත් නෑ. උල්පතුත් සිඳිලා යනවා. හැබැයි ලිඳෙන් වතුර අරගෙන බෙදන්න බෙදන්න මොකද වෙන්නේ? බෙදන්න බෙදන්න ආය ආය රේත ඉඳලා උල්පත් මොකද වෙන්නේ? ඒ ලිඳ පැත්තට එනවා වගේ දෙන්න දෙන්න අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒක ධර්මතාවයක්. ඒක තමයි මේ ලෝකේ තියෙන ධර්මතාවය. දෙන්න දෙන්න ලැබෙනවා. යාදි සංවපතේ බීජං තාදි සංහරතේ ඵලං කල්යාණකාරී කල්යාණං පාපකාරීච පාපකං. යම් සේවා පුරනවද ඒ විදිහටම අසන්න ලැබෙනවා. හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා, නරක දේ කළොත් නරක දේ ලැබෙනවා. ඒ නිසා දෙන්නමයි ඕනෑන්නේ. පින්වත්නි, අද දවසේ දානයන් අතර අග්‍රම දානේ වෙච්ච ධර්ම දානය කරන වෙලාවේ අපි මේ සූදානම වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන දේශනාවක් කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සූත්‍ර දේශනාව තියෙන්නේ සංයුක්ත නිකායේ පළවෙනි පොත් වහන්සේගේ කෝසල වර්ගයේ. කොසල් රජුරුව ආරම්භයා වදාළ දේශනා. ඉස්සත ඉස්සත්ත සූත්‍රය. මොකද්ද සූත්‍ර දේශනාවේ නම? ඉස්සත්ත සූත්‍රය. දුනු සිල්පය ගැන වදාළ දේශනාව. දුනු සිල්පය ගැන වදාළ දේශනාව. ඒ කාලෙ ඉතින් තිබ්බ අවියාවුද අතර එක අවියාවුදයක් තමයි දුන්න.
මේ ගැන හොඳට ඉගෙන ගන්න ඕනේ දුනු ශිල්පේ. ඒක හැමෝටම බෑ, හැමෝම දුන්නෙන් විදින්න දක්ෂ නෑ. ඉතින් දුනු ශිල්පේ ගැන වදාළ දේශනාව ඉස්සත්ත සූත්‍රය. මේ දේශනාව සිද්ධ වෙන්නේ සැවැත්නුවර ජේතවනාරාමේදී, අනේ පිටි සිටුතුමාගේ ආරාමේදී. එදා මොකද වෙන්නේ? පසේනදී කොසල් රජුරු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න පැමිණෙනවා. පැමිණිලා බුදුරජාණන් වහන්සේට සකසල වන්දනා කරනවා. සකසල වන්දනා කරන මේ රජුරු එකත්පසව ඉඳ ගන්නවා. එකත්පසව සිටි පසේනදී කොසල් රජුරුවා රජුරුව මොකද වෙන්නේ? භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ඇහුවා. එකත් පසව ඉඳගත්තු පසේනදී කොසල් රජුරු භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ඇහුවා. ස්වාමීනි, දන් දිය යුත්තේ කාටද? ස්වාමීනි, දන් දිය යුත්තේ කාටද කියලා. දානි දෙන්න ඕනේ කාටද ස්වාමීනි කියලා ඇහුවා කියන. එදවිට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. පින්වත් මහරජ, යමෙකු කෙරෙහි හිත පහදිනවා නම් දන් දිය යුත්තේ ඔහුටයි. යමෙකු කෙරෙහි හිත පහදිනවා නම් ආන් ඒ කෙනාට තමයි දානෙ දෙන්න ඕන කියන්නේ. යමෙකු කෙරෙහි හිත පහදිනවා නම් තමන්ගේ හිත පහදින්නේ කොතෙන්ටද? ඒ දෙන්ට දෙන්න කියනවා. තමන්ගේ හිත පහදින්නේ කොතෙන්ටද? ඒතෙන්ට දෙන්න කියනවා. එහෙනම් දැන් රජුරුවන්ගේ ප්‍රශ්නෙට උත්තරේ ලැබුණා නේ. මොකද්ද අහපු ප්‍රශ්නේ? දන් දිය යුත්තේ කාටද කියලා ඇහුවා. එතකොට රජුරුවන්ට බුදුරජාණන්සේ දේශනා කළා, තමන්ගේ හිත පහදින්නේ කොතෙන්ටද? ඒතෙන්ට දෙන්න. ඒ කෙනාට දෙන්න කියනවා. කවුරු හරි ගැන හිත පහදිනවා නම් ආන්ගේ පහදින කෙනාට දෙන්න ඕනේ කියලා බුදුරජාණන්සේ දේශනා කළා. එතකොට රජ්ජුරු අහනවා තව ප්‍රශ්නයක්. ස්වාමීනි, කාට දුන්නු දානේද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා අහනවා. කාට දුන්නු දානේද මහත්ඵල මහානිසංස වෙන්නේ කියලා අහනවා. නේද? බලන්නකෝ, රජ කෙනෙක් නේනේ ලස්සන ප්‍රශ්න අහන. දැන් කාලේ අහන්නේ කොයි වගේ ප්‍රශ්නද? දැන් ඉතින් අහන ප්‍රශ්න අහපුවාම දුක හිතෙනවා නේද? ස්වාමීනි, බුදු පහන තියන්න ඕනන්නේ දැල්ල කොයි පැත්තටද? බුදුහාමුදුරුවන්ගේ පැත්තටද අනිත් පැත්තටද? උන් අහන ප්‍රශ්න. දැන් ඕකට මොන උත්තරේ දුන්නත් සතුටු වෙන්නේ නැවුම්. අපි කිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේ පැත්තට දැල්ල තියන්න කිව්වොත් වෙන තැනකින් කිව්වේ එහෙම නෙවෙයි කියනවා. අනිත් පැත්තට තියන්න කිව්වොත් එහෙම නෑ. ඉතින් අරහේ කිව්වේ එහෙම නෙවෙයි කියනවා. ඒකට මම ලස්සන උත්තරයක් කිව්වා. මං කිව්වා අට දිසාවටම දැල්ලවල් තියන්න පුළුවන් අර පහන් තියෙන. ඒ පහනා කරගෙන පත්තු කරන්න. ඒදකුට ඔය කවුරු ප්‍රශ්නයක් ඇව්වත් මම නම් ඉතින් දස දිසාවටම පහන් තිරේ තියලා පත්තු කරන. ඉතින් කොයි එකකට හරි අහුවෙන්නේ නැතේ කියලා, එක දැල්ලක් හරි හරි පැත්තට තියෙන්නේ නැතේ කියලා හිතාගන්න කියලා කිව්වා. ඒකට හරිනේ නේ? නැත්තම් මේ මිනිස්සුන්ට උත්තර දීලා එපා වෙනවා. දැන් ප්‍රශ්නයි ඒ කාලේ ප්‍රශ්නයි අතරේ වෙනසනේ. දැන් ප්‍රශ්නයි ඒ කාලේ ප්‍රශ්නයි අතර වෙනස නේද? ඒදකොට රජුරු ඇහනවා, කාට දුන්නු දානේද මහත්ඵල මහානිසංස ලැබෙන්නේ කියලා. ඒදකොට බුදුරජාණන්සේ දේශනා කරනවා, පින්වත් මහරජ, දානේ දෙන්නේ කාටද කියන එක එක ප්‍රශ්නයක්. දානේ දෙන්නේ කාටද කියන එක ඒක ප්‍රශ්නයක් කියනවා. ඊළඟට කාට දුන්නාමද මහත්ඵල මහානිසංස වෙන්නේ කියන එක තවත් ප්‍රශ්නයක් කියනවා.
කාට දුන්නහමද මහත්ඵල මහානි සංස වෙන්නේ කියන එක තවත් ප්‍රශ්නයක් කියන. පිනොත් මහරජ සීලවන්තයෙකුට දෙන දානයයි මහත්ඵල මහානි සංස වෙන්නේ කියන. සීලවන්තයාට දෙන දානය තමයි කියනවා මහත්ඵල මහානි සංස වෙන්නේ කියන. දුස්සීලයාට දෙන දානෙ නෙවෙයි කියන. සීලවන්තයාට දෙන දානෙ තමයි මහත්ඵල මහානි සංස වෙන්නේ. දුස්සීල කෙනාට දෙන දානෙ නෙවෙයි කියන. පින්වත් මහරජ ඔය කාරණේට මං ඔබෙන්ම විමසන්නම් කියන. ඔය කාරණේ මම ඔබෙන්ම විමසන්නම් කියන. ඔබට වැටහෙන විදිහට උත්තර දෙන්න කියන. ඔය ගැන මං ඔයාගෙන්ම අහන්නම්කෝ. එතකොට ඔයාට තේරෙන හැටියකට උත්තර දෙන්න කියන. ඔයාලට තේරෙන හැටියට උත්තර දෙන්න කියන. එතකොට ඔබටම තේරුම් ගන්න වෙයි, පුළුවන් වෙයි කියන. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අහනවා. පිනොත් මහරජ මේ ගැන ඔබට මොකද හිතෙන්නේ? මේ ගැන ඔබට මොකද හිතෙන්නේ? ඔන්න ඔබට යුද්ධයක් කරන්න සිද්ධ වෙනවා. ඔබට සිද්ධ වෙනවා යුද්ධයක් කරන්න. ඔන්න යුද්ධ කරන්න මොකද ඉන්නේ? සෙනග රැස් වෙනවා. එතකොට දුනුසුල්පේ පුහුණු නැති, අද්දකීම් නැති, නුපුරුදු සිල්ප දක්වා නැති, බයගුළු, ඒ වගේම වෙවුලන, තැති අරගෙන පලා යන රාජවංශික කුමාරයෙක් ආවොත් ඕන දැන් යුද්ධයක් කරන්න වෙනවා. ඒ වෙලාවට මොකද වෙන්නේ? සෙනගෙක් කව් වෙනවා. ඕන ඔතන ඉන්නවා රජ කුමාරයෙක්. එයා දුනු සිල්පේ පුරුදු වෙලා නැහැ. ඒකට දක්ෂ නැහැ. අත්දැකීම් නැහැ. ඒ වගේම පළ පුරුදු නැහැ. ඊළඟට පුහුණු වෙලා නැහැ. මේ රාජකුමාරයා හරි බයගලුයි. ඊළඟට වෙවුලනෝ, ඊළඟට තැති අරගෙන පලා යන කෙනෙක්. ආන් එහෙම රාජකුමාරයෙක් ආවොත් එබඳු පුරුෂයෙක් ඔබ සොල්දාදුවෙක් විදියට පාවිච්චි කරන, එහෙම නැත්නම් යුද්ධේ පිණිස පෝෂණය කරනවද කියනවා. යුද්ධේ පිණිස පෝෂණය කරනවද? එබඳු කෙනෙකුගෙන් ඔබට ප්‍රයෝජනයක් තියෙනවද කියලා අහනවා යුද්ධෙට. ඒ වගේ කෙනෙකුට යුද්ධෙදී ඔබට ප්‍රයෝජනයක් තියෙනවද කියලා අහනවා. ඒ වෙලාවේ රජුරුව මොකද කියන්නේ? ඒ වෙලාවේ රජුරුව කියනවා, නෑ ස්වාමීනි, මං ඒ පුද්ගලයාව පෝෂණය කරන්නේ නෑ. ඒ බඳු පුද්ගලයෙක්ගෙන් යුද්ධෙදී මට කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒ වගේ කෙනෙක් යුද්ධෙට ගෙනිහිල්ලා වැඩ නෑ. ඒ වගේ කෙනෙක් යුද්ධෙට ගෙනිච්චට තේරුමක් නෑ. ඒ වගේ කෙනෙක් මං පෝෂණය කරන්නේ නෑ යුද්ධෙ පිණිස කියනවා. එතකොට රජතුමනි, දුනු සිල්පේ පුරුදු නැති ඕං බ්‍රාහ්මණ වංශික කුමාරයෙක් එනවා කියන. දුනු සිල්පේ පුරුදු නැහැ, දක්ෂ නැහැ, පළ පුරුදු නැහැ, ඊළඟට වෙවුලනවා, බය වෙනවා, තැති අරගෙන පලා යනවා. එහෙම පලා යන බ්‍රාහ්මණ කුමාරයෙක් ඔන්න ඔබ හමුවට එනවා. ආපුහම රජතුමනි, ඔබ ඒ පුද්ගලයාව පෝෂණය කරනවාද? ඒ බමුණු කුමාරයාව, ඒ පුද්ගලයාගෙන් ඔබට වැඩක් තියෙනවද යුද්ධෙට කියලා අහනවා. එතකොට රජතුමා කියනවා, නෑ ස්වාමීනි, මං ඒ පුද්ගලයාව පෝෂණය කරන්නේ නෑ. ඒ බඳු පුද්ගලයෙකුගෙන් මට කිසි ප්‍රයෝජනයක් නෑ. ඒ බමුණු කුමාරයාට යුද්ධෙට කොමකො කරන්න බෑ. බයෙන් තැති අරගෙන වෙවුලලා පලා යන කෙනෙක්ගෙන් මට වැඩක් නෑ කියනවා. එහෙමනම් රජතුමනි, ඔයා මොකද මෙහෙම කරන්නේ කියලා. ඕන දුනු සිල්පේ පුරුදු නැති, පුහුණු වෙච්ච නැති, දක්ෂ නැති, පළ පුරුදු නැති, වේවුලන, ඊළඟට බයගුළු, ඊට පස්සේ මොකද වෙන්නේ? බය අරගෙන තැතිගෙන පලා යන ඕන මොකද වෙන්නේ? එනවා කවුද? වෙළඳ කුලේ කුමාරයෙක්. වෙළඳ කුලේ කුමාරයෙක් එනවා කියන. ආන් එහෙම ආපුහම ඔබ ඒ කෙනාව යුද්ධෙ පිණිස ප්‍රයෝජනය ගන්නවද? යුද්ධෙට පෝෂණය කරනවද? ඔයාට එයාගෙන් වැඩක් තියෙනවද කියලා අහනවා.
නෑ ස්වාමීනි, මං ඒ පුද්ගලයාව පෝෂණය කරන්නේ නෑ. ඒ බඳු කෙනෙක්ගෙන් මට කිසිම ප්‍රයෝජනයක් නෑ. ඒ මනුස්සයා වෙවුලනවා, ඒ මනුස්සයා බයගුළුයි, ඒ මනුස්සයා තැති අරගෙන පලා යනවා. එහෙම අයත් එක්ක යුද්ධ කරන්න ගියොත් මං අනිවාර්යෙන්ම පාර දිනවා ස්වාමීනි. ඒ නිසා මං ඒ වගේ වෙළඳ කොලේ කුමාරවරුවත් යුද්ධයට සම්බන්ධ කරගන්නේ නෑ කියනු. එතකොට රජතුමාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, එතකොට රජතුමනි, දුනු සිල්පේ පුරුදු නැති, බයගන්න දක්ෂ නැති, ඊළඟට ඵල පුරුදු නැති, ඒ දුනු සිල්පේ කාලාන්තරයක් පුරුදු වෙච්ච නැති, බය අරගෙන තැතිගෙන පලා යන ඔන්න එනවා කවුද? හීන කුලේ කෙනෙක් එනවා කෙනා. හීන කුලේ කෙනෙක් එනවා කෙනා. අඩු කුලේ කෙනෙක් එනවා කෙනා. ආවොත් එහෙම ඔබ ඒ කෙනාව, දුනු සිල්පේ පුරුදු නැති කෙනාව යුද්ධෙ පිණිස පෝෂණය කරනවද? ඔබට එයාගෙන් වැඩක් තියනවද කියලා අහනවා. රජතුමා කියනවා, නෑ ස්වාමීනි, මං ඒ පුද්ගලයාව පෝෂණය කරන්නේ නෑ. එයාගෙන් මට කිසි ප්‍රයෝජනයකුත් නෑ ස්වාමීනි කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා, පින්වත් මහරජ, එහෙමනම් ඔබ මේ ගැන මොකද හිතෙන්නේ? ඔන්න ඔයාට යුද්ධයක් කරන්න සිද්ධ වෙන. එහෙම යුද්ධයක් සිද්ධ කරන්න සිද්ධ වෙනකොට, යුද්ධයක් කරන්න සිද්ධ වෙනකොට ඔන්න ඔබට, ඔබ ළඟට සෙනගෙක් රැස් වෙන. එයින් ඒ සෙනග මැද්දෑවේ ඉන්නවා දුනු සිල්පේ පුහුණු වෙච්ච රාජවංශික කුමාරයෙක්. ඔහුට හොඳට අත්දැකීම් තියෙනවා, හොඳ පුරුද්දක් තියෙනවා, ශිල්ප දක්වලා තියෙනවා, බය නෑ යා. ඒ වගේම වෙවුලන්නේ නෑ, තැති ගන්නේ නෑ, එයා තැති අරගෙන පලා යන්නේ නෑ. ඔබ ඒ පුද්ගලයාව පෝෂණය කරනවද? ඔබ ඒ පුද්ගලයාව, ඔබේ ඔබට ඒ පුද්ගලයාගෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලා අහනවා. ස්වාමීනි, මං ඒ පුද්ගලයාව පෝෂණය කරනවා, මට ඒ පුද්ගලයාගෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ කාන්තෙන් ඒ කෙනා මට යුද්ධෙදි වැදගත් වෙනවා. එයා යුද්ධෙට සුදුසු කෙනෙක්. එයත් එක්ක යුද්ධ කරලා මට ඒ යුද්ධ දිනන්ට පුළුවන්. එයා දුනු ශිල්පේ දන්නවා, දක්ෂයි, පළපුරුදුයි, බය නැහැ, තැති අරගෙන පලා යන්නේ නැහැ. ඒ නිසා එයා යුද්ධෙට සුදුසුයි. යුද්ධෙට සුදුසු නිසා මං එයාව පෝෂණය කරනවා කියලා ඔන්න රජුරුව කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා, රජතුමනි, එහෙමනම් ඔය සෙනග මැද්දෑවේ ඉන්නවා ඔය වගේම දක්ෂ, බය නැති, ඒ වගේම ඔය වගේම පළපුරුදු තියෙන, වේවුලන්නේ නැති, ඊළඟට තැති අරගෙන පලා යන්නේ නැති බ්‍රාහ්මණ කුමාරයෙක්. ඔබ යුද්ධය පිණිස ඒ බ්‍රාහ්මණ කුමාරයව පෝෂණය කරනවද? ඒ බ්‍රාහ්මණ කුමාරයාගෙන් ඔබට මොකක් හරි ප්‍රයෝජනයක් යුද්ධෙට තියනවද කියලා අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේට උත්තරයක් ලැබෙනවා රජතුමාගෙන්. ස්වාමීනි, ඒ පුද්ගලයාව මං පෝෂණය කරනවා, ඒ පුද්ගලයාගෙන් මට ප්‍රයෝජන ගොඩාක් තියෙනවා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ආයෙත් පැහැදිලි කර කර අහනවා, පැහැදිලි කර කර අහනවා. එතකොට රජතුමනි, ඔය සෙනග මැද්දෑවේ ඉන්නවා කවුද ඉන්නේ? ඔය සෙනග මැද්දෑවේ ඉන්නවා දුනු ශිල්පේ පරතරට ගිය, දුනු ශිල්පේ දක්ෂ, දුනු ශිල්පේ හොඳට පළපුරුදු, ඒ ළඟට ශිල්ප දක්වලා තියෙන, බය නැති, තැතිගන්නේ නැති, වේවුලන්නේ නැති, තැති අරගෙන පලා යන්නේ නැති වෙළඳ කුලේ කුමාරයෙක් ඉන්නවා කියනවා. ආන් ඒ කෙනා ඔබ ගාවට ආවොත්, ආන් ඒ කෙනාව ඔබ පෝෂණය කරනවද? ඒ වගේම ඔබ ඒ කෙනාට, ඔබට ඒ කෙනාගෙන් ප්‍රයෝජනයක් තියෙනවද රජතුමනි කියලා අහනවා. ස්වාමීනි, දුනු ශිල්පේ දක්ෂ නිසා, දුනු ශිල්පේ පළපුරුදු නිසා, හොඳට පුහුණු වෙලා ඉන්න නිසා, ඒ වගේම එයා පළපුරුදු නිසා, බය නැති නිසා, තැතිගන්නේ
නැති නිසා තැති අරගෙන පලා යන්නේ නැති නිසා ස්වාමීනි එයාගෙන් මට ප්‍රයෝජන තියෙනවා. එයාව පෝෂණය කරන එක මම කරන දෙයක් ස්වාමීනි කියන. ඊළඟට රජුරුවන්ගෙන් අහනවා බුදුරජාණන් ස්වා රජතුමනි ඒ විතරක් නෙවෙයි කියන. දුනු ශිල්පේ දක්ෂ හොඳට පළපුරුදු තියෙන ඒ වගේම ශිල්ප දක්වලා ඉන්න දක්ෂතා තියෙන බයගුළු නැති ඒ වගේම තැති ගන්නෙ නැති වේවුලන්නේ නැති ඕන්න හීන කුලේ අඩු කුලේ කෙනෙක් එනවා කෙනා තරුණේ ආවට පස්සේ මේ කෙනාව ඔබ පෝෂණය කරනවද මේ කෙනාව ඔබ මේ කෙනාගෙන් ඔබට වැඩක් ප්‍රයෝජනයක් තියෙනවද යුද්ධෙට කියලා අහනවා රජතුමනි මං එයාව පෝෂණය කරනවා මට ජාතියක් කුලයක් වැඩක් නෑව පෝෂණය කරනවා එයාගෙන් මට වැඩක් තියෙනවා මොකද එයා දුනු ශිල්පේ දක්ෂයි එයා හොඳට පුහුණු වෙලා ඉන්නේ එයා බය වෙන්නේ නැහැ තැති ගන්නේ නෑ එයා පලා යන්නේ නෑ එයා යුද්ධෙට සුදුසු කෙනෙක් කියනවා ස්වාමිනී මේ පුද්ගලයාව මං පෝෂණය කරනවා මේ පුද්ගලයාගෙන් මට ප්‍රයෝජන තියෙනවා කියලා බුදුරජාණන්සේට උත්තර දෙනවා ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහරජ ඕන් ඔය විදිහම තමයි කියනවා පින්වත් මහරජ ඕන් ඔය වගේමයි කියනවා කොයියම් කුලේකින් හරි පින්වත් කෙනෙක් ගිහි ගෙදරින් නික්මිලා මේ ශාසනේ මහාන වුණොත් කොයියම් කුලේකින් හරි බ්‍රාහ්මණ කුලෙන් හරි ශාස්ත්‍රීය කුලෙන් හරි වේලඳ කුලෙන් හරි එහෙම නැත්නම් ශුද්‍ර කුලෙන් හරි කුල ભેදයක් ප්‍රශ්නයක් නැහැ මොන යම්ම කුලයකින් හරි මේ ශාසනය කෙනෙක් පැවිදි වෙනවා කියනවා නේද කේස් රැවුල් බාල නේද වෙන වෙන ඔය ඇඳපු ඇඳුම් අතෑරලා කසාවත් දරාගෙන ලොකු කුඩා සියලු දේ අතෑරලා අම්මා තාත්තා සියලු දේ අතෑරලා උන් අනගාරික බුදුසසුනේ මෙයා පැවිදි වෙනවා කියලා කියනවා. පැවිදි වුණාම මොකද වෙන්නේ? ඒ භික්ෂු අංග පහකින් තොරව නම් ඉන්නේ. අංග පහකින් නම් ඉන්නේ. අංග පහකින් තොරව නම් ඉන්නේ. අංග පහකින් යුතුව නම් ඉන්නේ. ආන් ඒ භික්ෂුවට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියනවා. අංග පහකින් තොරයි අංග පහකින් සමන්විතයි. එක පැත්තකින් අංග පහක් නැහැ අනිත් පැත්තෙන් අංග පහකින් සමන්විතයි නම් ආංගී භික්ෂුවට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියන මොකද්ද බුදුරජාණන් සේ දේශනා කරනවා ඒ ප්‍රහාණය වෙලා තියෙන අංග පහ මොනවද දැන් කාරණා පහක් ප්‍රහාණය වෙලා කියනෝනේ ඒ කාරණා පහ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ අහන රජතුමනි ප්‍රහාණය වුණ කාරණා පහ මොනවද? එතකොට බුදුරජාණන් වහන්සේම දේශනා කරනවා රජතුමනි ප්‍රහාණය වුණේ කාමච්ඡන්දය. ප්‍රහාණය වුණේ මොකද්ද? කාමච්ඡන්දය. ඒ කියන්නේ ඇසට පෙනෙන රූප ගැන තියෙන ආසාව. කනට ඇහෙන ශබ්ද ගැන තියෙන ආසාව කැමැත්ත. නාසයට දැනෙන ගඳ සුවඳ ගැන කැමැත්ත දේවට දැනෙන රසය ගැන කැමැත්ත කායට දැනෙන පහස ගැන තියෙන කැමැත්ත මා ඊළඟට මෙන්න මේ කාමච්ඡන්දය මොකද වෙන්නේ ප්‍රහාණය වෙලා කියන මේ කාමච්ඡන්දය ප්‍රහාණය වෙලා තිනවා කාමයට ඇති ඡන්දය කැමැත්ත ප්‍රහාණය වෙලා කියන කාමච්ඡන්දය කාමයට තියෙන ආසාව නැහැ කියන ප්‍රහාණය වෙලා කියන ආන් එහෙම ප්‍රහාණය වෙලා තියෙන පළවෙනි එක කියන මොකද්ද ප්‍රහාණය වෙච්ච පළවෙනි එක ඇසට පෙනෙන රූප ගැන තියෙන ආසාව කනට ඇහෙන ශබ්ද ගැන නාසයට දැනෙන ගඳ සුවඳ ගැන දිවට දැනෙන රසය ගැන කයට දැනෙන පහස ගැන තියෙන ආසාව නම් වූ කාමච්ඡන්දය කාමයට ඇති ආසාව ප්‍රහාණය වෙලා කියන ඒ තමයි ප්‍රහාණය වෙලා තියෙන්න ඕනේ පළවෙනි දේ කියන ඊළඟට
ප්‍රහාණය වුණේ ව්‍යාපාදය කියන. දෙවෙනියට ප්‍රහාණය වෙන්න මොකක්ද? ව්‍යාපාදය කියන. මොකද ව්‍යාපාදය කියන්නේ තරහසිත. තරහසිත ප්‍රහාණය වෙලා කියන ඒ භික්ෂුවගේ. ජාතිය කුලයක් ප්‍රශ්නයක් නෑ. කාමච්ඡන්දය ප්‍රහාණය වෙලා නම්, තරහව ප්‍රහාණය වෙලා නම්, ඊළඟට ප්‍රහාණය වුණේ කොසල් රජතුමනි තීන මිද්දේ නිදිමත ප්‍රහාණය වෙලා. මොකද ප්‍රහාණය වෙලා තියෙන්නේ? නිදිමත ප්‍රහාණය වෙලා ඒ භික්ෂුවගේ. ආං ඒ භික්ෂුවගේ නිදිමත ප්‍රහාණය වෙලා කෙන. ඒවගේම ප්‍රහාණය වුණේ උද්දච්ච කුක්කුච්චේ. ඒගෙන හිතේ විසිරෙන ගතිය, ඒට මෙහට යන ගතිය ප්‍රහාණය වෙලා. හිත විසිරෙන්නේ කියන. රජතුමනි ඔන්න ප්‍රහාණය වෙච්ච හතරවෙනි කාරණේ කියන. ඊළඟට රජතුමනි එයා තුළ ප්‍රහාණය වුණේ, භික්ෂුවක තුළ ප්‍රහාණය වුණේ විචිකිච්ඡාව කියන සැකය. නේද? කෙසේද කෙසේද කියන සැකය ප්‍රහාණය වෙලා. ඔන්න ඔය කාරණා පහ තමයි ප්‍රහාණය වෙලා ගිය කියන භික්ෂුවගේ. මොනවද ප්‍රහාණය වුණේ? කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්ධච්ච කුක්කුච්චය, වීචිකිච්ඡාව. කාමයට ඇති ආසාව, තරහව, නිදිමත, හිතේ විසිරෙන ගතිය, සැකය ප්‍රහාණය වෙලා, නීවරණ පහම ප්‍රහාණය වෙලා. මේවට මොනවද කියන්නේ? නීවරණ. මේවා ප්‍රහාණය වෙලා භික්ෂුවගේ. එයා රජ කුලේ වුණත්, බමුණු කුලේ වුණත්, වෙළඳ කුලේ වුණත්, අඩු කුලේ වුණත්, ඔන්න මේ භික්ෂුව තුළ මෙන්න මේ නීවරණ පහ ප්‍රහාණය වෙලා කියන. රජතුමනි මොන අංග පහෙන්ද සමන්විත වෙලා ඉන්නේ භික්ෂුව? මොන කාරණා පහෙන්ද සමන්විත වෙලා ඉන්නේ කියලා අහනවා. එතකොට කියනවා රජ බුදුරජාණන්සේ, පින්වත් රා මහරජ අසේක, ඒ කියන්නේ රහතන් වහන්සේ. අසේක කියන්නේ රහතන් වහන්සේට කියන තවත් නමක්. එහෙනම් සේක කියන්නේ ඒ ගමනට පුරුදු වෙන කෙනා. එන අසේක වූ සීලස්කන්ධයෙන් සමන්විතයි කියන. මොනවද එයා සමන්විතලා ඉන්න දේවල්? මොනවද ඒ භික්ෂුව සමන්විත වෙච්ච දේවල්? අසේක වූ සීලස්කන්ධයෙන් යුක්තයි කියන. ඒ වගේම අසේක වූ සමාධිස්කන්ධයෙන් යුක්තයි කියන. අසේක වූ සංඥාස්කන්ධයෙන් යුක්තයි කියනවා. අසේක වූ විමුක්ති ස්කන්ධෙන් යුක්තයි කියනවා. ඒ වගේම අසේක වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධෙන් යුක්තයි කියනවා. නේද? මොන වලින්ද යුක්ත? අසේක වූ සීල ස්කන්ධෙන් යුක්තයි. දෙවෙනි එක අසේක වූ සමාධි ස්කන්ධෙන් යුක්තයි කියනවා. තුන්වෙනි එක අසේක වූ ප්‍රඥායිස්කන්ධයෙන් යුක්තයි කියනවා. අසේක වූ ප්‍රඥායිස්කන්ධයෙන් යුක්තයි කියනවා. ඒ වගේම අසේක වූ විමුක්තියෙන්, විමුක්ති ස්කන්ධයෙන් යුක්තයි කියනවා. පස්වෙනි එක අසේක වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයෙන් යුක්තයි කියනවා. එහෙනම් සීල, සමාධි, ප්‍රඥා, විමුක්ති, විමුක්ති ඥාන දර්ශන කියන මේ ස්කන්ධ පහෙන් යුක්තයි කියන. මේ ස්කන්ධයන්ගෙන් යුක්තයි කියන. මෙන්න මේ වලින් තමයි සමන්විත වෙලා එන්නේ කියනවා. මේ කා ගැනද කතා කරන්නේ? රහතන් වහන්සේ කෙනෙක් ගැන. මේ කා ගැනද කතා කරන්නේ? රහතන් වහන්සේ කෙනෙක් ගැන. රහතන් වහන්සේ නීවරණ දුරු කරලා ඉන්නේ. රහතන් වහන්සේ නිවනට පැමිණිලයි ඉන්නේ. සීලය සම්පූර්ණයි, සමාධිය සම්පූර්ණයි, ප්‍රඥාව සම්පූර්ණයි, විමුක්තිය
සම්පූර්ණයි. විමුක්ති ඥාන දර්ශනය සම්පූර්ණයි. විමුක්තිය ලැබුවා කියන ඥානය එය කෙනාට තියෙනවා. මං අරහත්, මං නිවන ලැබුවා කියන ඥානය යාට තියෙනවා කියන. මොකද වෙන්නේ? ආන් ඒ වලින් තමයි සමන්විත වෙලා ඉන්නේ කියනවා. ඔය විදියට අංග පහක් නැති වෙලා නම්, අංග පහකින් යුක්ත වෙලා නම්, ආන් ඒ කෙනාට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියනවා. එහෙනම් ශ්‍රාවක සංඝයාට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියනවා. හැබැයි එතන මහරහත් පරපුරටම දෙන්න ඕනේ. සාරිපුත්ත මොග්ගල්ලාන ආනන්ද නන්ද රාහුලාදී ඒ තුන් කල් වාසී මහා සංඝයාටම පුදන්ත ඕනේ. මහා සංඝයාට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියනවා. මහත්ඵලයි මහානිසංසයි කියනවා. ඒත් පින්වත්නි, අපේ කාලේ මිනිස්සු වචන නිසා පින මහත්ඵල නැති කරගන්නවා, මහානිසංස නැති කරගන්නවා. ඇයි? ඕන්න බලන්නකෝ අපිට වරදි නැහැටි. ඔක්කොම උයලා පියලා, එතකොට අතුරු පස සකස් කරලා, කැවිලි පෙවිලි හදලා, පිරිකර සකසලා, දෝත් මුදුන් තියලා, වැඳලා පූජ කරනවා. දොළොස් නමකට, දහතුන් නමකට, හත් නමකට කියනවද නැද්ද අපි? අද හත් නමකට දානේ දුන්න කියනවා. අද දහතුන් නමකට දානේ දුන්න කරඬුවත් එක්ක 14 නමයි. එතකොට ඒ දානෙට සාරිපුත්තයන් වහන්සේ අයිති නෑ, මහා මොග්ගල්ලාණන් වහන්සේ අයිති නෑ, ආඩුම ගානේ අල්ලපු ගමේ හාමුදුරුවෝත් අයිති නෑ. ඉතින් 14 නමනේ, 12 නමනේ නේද? එතකොට ඒක පුද්ගලික දානයක්. මහත්ඵල මහානිසංස නෑ. මහත්ඵල මහානිසංස වෙන්න නම් දෙන්න ඕනේ කොහොමද හිතලා? ඒක හිතවිලි වලින් වෙන වැඩක්. එකම දේවල් පූජා කළේ, එකම දේවල් පූජා කළේ හිතවිලි වලින් වෙන්නේ. චේතනාව තමයි වෙනස් වෙන්නේ. එයා පූජා කළොත් මහා සංඝයාට දානේ දුන්න කියලා. ආන් එතකොට 12 නම තමයි වැඩි, දෙනමක් තමයි වැඩි, ඒක නමයි වැඩි. හැබැයි පූජා කළේ කාටද? මහා සංඝයාට. පූජා කළේ මහා සංඝයාට. එතකොට මහා සංඝයා උදෙසා දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි. දැන් අපි දැකලා තියෙන චූටි ළමයි, දහම් පාසල් එන පුංචි දරුවෝ, වැඩසටහන් වලට එන පුංචි දරුවෝ, චූටි ටෝපි දෙක තුනක්, එහෙම නැත්තම් මොන මොන හරි අරන් එනවා. අරන් ඇවිල්ලා මොකද කරන්නේ? ඒ ළමයි දන ගහලා වැඳලා පූජා කරනවා. කොහොමද කියන්නේ? එක නමකට ටොපියක් පූජා කළා කියලා. දෙනමකට ටොපියක් පූජා කළා කියලාද? නෑ, ඔබට වඩා දියුණුයි. ස්වාමීනි, මහා සංඝරත්නය උදෙසා මේ ටොපිය පූජා කරමි, පූජා වේවා. කැමති දේ පූජා කළ පිනට මා කැමති අමා මහ නිවන මේ ගෞතම බුද්ධ ශාසනයේම මට ලැබේවා. කැමති දේ පූජා කරනකොට කැමති දේ ලැබෙනවා, මනාපදේ දෙනකොට මනාපදේ ලැබෙනවා කියලා බුද්ධ දේශනාවේ තියෙනවා. මහා මිනිස්සුන්ට වරදිනකොට දැන් පොඩි උන්ට හරි යනවා. ඇයි? කල්යාණ මිත්‍ර ඇසුරේ බණ අහලා 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 දැන් ඒ හිත්වල ඒ දහම පැලපදියම් වෙලා, දැන් එයාලට වරදින්නේ නෑ නේද? දැන් එයාලට වරදින්නේ නේද? ගිහින් බලන්නකො පුංචි අය මහා සෑය වඳින හැටි, ගිහින් බලන්නකො බෝධිය වන්දනා කරන හැටි. ඒ වඳින්නේ කලන මිතුරු ඇසුරක,
ඒ දහම පුරුදු කරපු නිසා අහපු නිසා නේද? අපිට වැරදුනාද නේද? හත් නමට දානේ දුන්නා අපි, දොළොස් නමට දානේ දුන්නා, සියක් නමට දානේ දුන්නා. ඒ දානේ මාත්ඵල මහානිසංස නෑ. ඇයි? ඒ දානෙට සාරිපුත්තයන් වහන්සේ නෑ, මහා මොග්ගල්ලාණන් වහන්සේ නෑ, අඩුම ගානේ ඊයේ පෙරේද හරි රහත් වෙච්ච උත්තමයෙක් හිටියනම් එයත් නෑ. ඇයි? ඒකට වැඩිය ඒ දානෙට වැඩිය දොළොස් නමයි, ඒ දානෙට වැඩිය සියක් නමයි නේද? මහත්ඵල මහානිසංස නෑ. දෙනවනම් දන් දෙන්න ඕන. හිතෙන් කොහොම හිතාගෙනද? තුන් කල්වාසී මහා සංඝරුවනට පූජා කරමි, පූජා වේවා. වචන ටිකයි නේතනින්ම වෙනස් වෙනවා නේද? තවත් මිනිස්සුන්ට වරදින තැනක් තියෙනවා. මොකක්? තව මිනිස්සුන්ට වරදිනවා. කොහොමද වරදින්නේ? මිනිස්සු කියනවා අපි දෙන්නේ ආරන්නේ හාමුදුරුවන්ට විතරයි. සමහර මිනිස්සු කියනවා අපි දෙන්නේ පන්සලේ හාමුදුරුවන්ට විතරයි. සමහර මිනිස්සු කියනවා අපි නම් ගමේ පන්සලට දෙන්නෙම නෑ, අපි යනවා වෙන වෙන තැන් හොයාගෙන. සමහරු කියනවා අපි නම් ගමේ පන්සලට විතරමයි, අපි වෙන වෙන තැන් වලට යන්නේ නෑ කියනවා. සමහර මිනිස්සු කියනවා අපි නම් ඉතින් සිල් රැක්කොත් විතරයි දෙන්නේ කියනවා. පන්සිල් රකින්න බැරි ඇත්ත කොහෙද උපසම්පදා සිල් ගැන හොයන්නේ? දන්නේවත් නැහැනේ සිල්පද ගැන. තව සිල් හොයන්න සිල්පද කීයක් තියෙනවද, ඒ සිල්පද මොනවද දන්නේත් නැහැ. අඩු ගානේ අනුන්ගේ තියා තමන්ගේ සිල්පද පහ ගැන දන්නේත් නැහැ. තමන්ගේ සිල්පද ගැන දන්නේත් නැහැ. අපි නම් උම්බලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ කියනවා. ඇයි? උම්බලකඩ කාපුවම ප්‍රාණඝාතය සිද්ධ වෙනවා නේද? අපි ඉල්ලන නිසානේ මරලා ඉවන්නේ. ඒ නිසා උම්බලකඩ කන්න හොඳක් නෑනේ කියනවා. එහෙනම් අපි යන නිසානේ රෝදෙට අහුවෙලා කුඹි මැරෙන්නේ. යන්නත් එපා නේද? අපි කන නිසානේ ගෝවාවල පණුවෝ දෙකට කැපිලා මැරෙන්නේ අම්මා එළවලු කපනකොට. එහෙනම් ගෝවා කණ්ඩත් එපා නේද? අපි ඉන්න නිසානේ, අපි ඉඳගත්තු නිසානේ දැන් මේ කූඹි මැරුණේ. එහෙනම් ඉඳගන්නත් එපා. අපි අතු ගාන නිසානේ කූඹින්ගේ අඬු කැඩිලා මැරෙන්නේ. අතු ගාන්නත් එපා නේද? එහෙම නැත්නම් හිටිවනම ඉන්න වෙනවා. යන්න බෑ, ඉන්න බෑ නේද? ළමයාට පානුපෙති දෙනවා, උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ නේද? පණ පිටින් පණුව මරනවා, හැබැයි උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ. අම්මා වැඩිහිටි නිවාසේ උම්මලකඩ කෑල්ලක්වත් පුතාලා කන්නේ නැහැ. ඉඩන් අඩු 20-30, හැබැයි උම්මලකඩ කෑල්ලක්වත් කන්නේ නැහැ. දන්න දේකුත් නෑ නේද? අර ගමේ ගොඩේ කතාවක් තියෙන, ගහපු බෙරේකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ කිව්වොත්. දන්න බණකුත් නෑ නේද? හම්බෙන නිවනකුත් නෑ නේද? ඒ නිසා මිනිස්සු වරද්දා ගන්නවද නෑ? වරද්දා ගන්නවා. සංඝයාගේ සීලය පරිපූර්ණද නැද්ද? සාරිපුත්තයන් වහන්සේගේ සීලය ගැන කොයි හොයන්නද? එවන් ගුණ කඳක් ආයේ කොහෙද? මහා මොග්ගල්ලාණන් වහන්සේගේ සීලය, කාශ්‍යප මහරහතන් වහන්සේගේ සීලය ගැන කතා කරන්න අපි කවුද? පුංචි රාහුලයන් වහන්සේගේ සීලය ගැන කතා කරන්න, සුනීතලගේ, සෝපාකලගේ සීලය ගැන කතා කරන්න අපි කවුද? පයට පෑගෙන දූවිලි තරම්වත් වටින් නැති අපි කොහොමද ඒ උත්තමයන්ගේ සීලය ගැන හොයන්නේ? ඒ නිසා ගිහියට
ආයේ සංඝයාගේ සීලය ගැන හොයන්න හිතියා නෑ. ගිහියට තියෙන්නේ තමන්ගේ සීලය ගැන හොයාගන්න විතරයි. සිල් සමාදන් වෙලා සිල්වත් වෙච්ච සංඝයාට පූජා කරන්නයි තියෙන්නේ. කොච්චරද කියනවනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවනේ, අනාගතේ පහළ වෙනවා භික්ෂුවක්, එයාට කියනවා කාසාව කණ්ඩක භික්ෂුව කියලා. පින්වත් මහණෙනි, මෙන්න මේ අනාගතේ පහළ වෙන කාසාව කණ්ඩක භික්ෂුව කංසප විඳින කෙනෙක්, ගිහි ගෙදර වාසය කරනවා වගේ තමයි. බිරින්දෑවරු ඉන්නවා, දරුව මල්ලෝ ඉන්නවා, හොඳට සිල්පද බිඳෙනවා. හැබැයි මෙයා භික්ෂුවක්, කොහොමද අඳුරගන්නේ? අතේ කහපාට නූලක් බැඳන් ඉන්නවා. ඒක තමයි භික්ෂුව කියන්නේ අඳුරගන්න තියෙන එකම දේ. වෙන කිසිම හේකින් භික්ෂු ගතියක් නෑ. පින්වත් මහණෙනි, අන්නේ කාසාව කණ්ඩක කියන භික්ෂුවටත් සාරිපුත්ත මහා මොග්ගල්ලාන මහරහත් පරපුර සිහි කරගෙන දානයක් පූජා කළොත් ඒ දානෙත් මහත්ඵලයි මහානිසංසයි. ඒ දානෙත් මහත්ඵලයි මහානිසංසයි කියලා තමයි දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් ආරණ්‍යටත් දානෙ අරයන්ට වෙනවා, ගමේ පන්සලටත් දානෙ ගෙනියන්නම වෙනවා, අල්ලපු ගමේ පන්සලටත් දානෙ දෙන්නම වෙනවා. පුළුවන් වෙච්ච වෙලාවක නෙවෙයි, හැමදාම භික්ෂු වාට්ටුවටත් දානෙ ගෙනියන්නම වෙනවා. උන්වහන්සේලාටත් දානෙ ඕනේ. එතනත් සංඝයා වැඩ ඉන්නවා. ඒ සංඝයාට පූජා කළොත් මහරහත් පරපුර සිහි කරගෙන සංඝයා උදෙසා කියලා ඒ දානේ මහත්ඵල මහානිසංස වෙනවා. එයි එයාලා මහරහත් පරපුරට අයිති අය, එයාලා මහරහත් පරපුරට අයිති අය. මහා සංඝයා කියනකොටම එතන කෝටි ප්‍රකෝටි ගණන් සංඝයා අයිති වෙනවා. එතෙන්ට ස්වර්ණමාලි මහා සෑය විවෘත කරන වෙලාවේ වැඩම කරපු කෝටි 90ක් මහරහතුන් දයිති වෙනවා. එක ස්වාමීන් වහන්සේගෙනයි ගෙදරට වැඩියේ. පිදුවේ මහා සංඝයාට නම් අර ස්වර්ණමාලි මහා සෑය විවෘත කරන වෙලාවේ වැඩම කරපු කෝටි 90ක් මහා සංඝයාටත් පිදුවා වෙනවා. ඊට ඉස්සරලත් මතුවටත් අදටත් හැමදාම වැඩ හිටිය වැඩ ඉන්න සංඝයා පිදුවා වෙනවා. දානේ මහත්ඵලයි මහානිසංසයි සංඝයාට පුදන දාන. එමනම් ගිහියා කොහොමද කරන්න ඕනේ? තමන් සිල්වත් වෙලා සිල්වත් සංඝයාට පුදන්ටයි තියෙන්නේ. ගිහියට සීලය ගැන කතා කරන්න බෑ සංඝයාගේ. ඒක අදාළ නැති කතාවක්. මහා සංඝයාගේ ගුණ සිහි කරලා ගිහි කෙනාට තියෙන දාන පූජා කරන්න. එතකොට එයාට ලැබෙනවා මහත්ඵල මහානිසංස පින. මහත්ඵල මහානිසංස පින නේද? එතකොට අපි අහලා තියෙනවානේ, තිරිසන් සතෙකුට දුන්නොත් ආනිසංස 100යි නේද? ආනිසංස 100යි. සීල් රකින්නෙත් නැහැ, තිසරණෙත් නැහැ. ඕන්න ඉන්නවා මිනිහෙක්. ආන් ඒ මිනිහට දානෙ දුන්නොත් ආනිසංස 1000යි. ඊළඟට තව කෙනෙක් ඉන්නවා, එයා සිල්පද රකින්නෝ. හැබැයි තිසරණේ සරණ ගිහිලා නෑ. එයාට දානෙ දුන්නොත් ආනිසංස 100000යි. කෙනෙක් ඉන්නවා තිසරණේ සරණ ගිහිලා සීලයත් ආරක්ෂා කරනවා. තෙරුවන් සරණ ගිහිල්ලත් තියෙනවා. ඒ වගේම සිල් ආරක්ෂාත් කරනවා. ඒ කෙනාට දෙන දානේ කොච්චරක් විපාකද? 100000000යි. තිරිසනාට 100000යි. සිල් නැති තෙරුවන් සරණ නැති කෙනාට දුන්නොත් 1000000යි. ඊළඟට තිසරණේ නැති සීලය රකින්න කෙනාට දුන්නොත් 100000000යි.
තිසරණයක් තියෙන සීලයක් තියෙන කෙනාට දුන්නොත් ලක්ෂ කෝටියයි මහා සංඝයාට පෙදුවොත් අසංකේයයි අප්පමේයයි. ඒ කිව්වේ සංඛ්‍යාවෙන් කියන්නත් බෑ ප්‍රමාණ කරන්නත් බෑ කියනවා. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා. මහා මුහුද ළඟට ගිහිල්ලා ඒ මහා මුහුදේ ජලය පුංචි භාජනයකින් මැනලා මෙච්චරයි කියලා කියන්න පුළුවන් දහනෝ. එතකොට කියනවා ඒක කියන්න බෑ කියනවා. සංඛ්‍යාවෙන් කියන්නත් බෑ ප්‍රමාණ කරන්නත් බෑ කියනවා. ආන් ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරන ඒ වගේමයි මහණෙනි, සංඝයා උදෙසා පුදන දන සංඛ්‍යාවෙන් කියන්නත් බෑ ප්‍රමාණ කරලා කියන්නත් බෑ මෙච්චරයි ප්‍රතිඵල කියලා. මෙච්චරයි ප්‍රතිඵල. පූජකලේ බත් හැන්දක් වෙන්න පුළුවන්, පූජකලේ පිට්ටුවක් වෙන්න පුළුවන්, පූජකලේ පුංචි දෙයක් වෙන්න පුළුවන්. වැදගත් වෙන්නේ ප්‍රමාණය නෙවෙයි, ඒ පුදන වෙලාවේ හිතේ පවතින ශ්‍රද්ධාව. හිතේ පවතින ශ්‍රද්ධාව. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙන්න ඕනේ කාටද? දෙන්න ඕනේ හිත පැහැදිච්ච තැනට. මහත්ඵල මහානිසංස වෙන්න දෙන්න ඕනේ කාටද? ඔව්, මහා සංඝයාට. දෙන්න ඕනේ හිත පැහැදිච්ච තැනට. හැබැයි මහත්ඵල මහානිසංස වෙන්න නම් දෙන්න ඕනේ මහා සංඝයාට නේද? එතකොට බලු කපුටු දානත් දෙන්න ආනිසංස 100ක් තියෙනවනේ. කිරියම්මලා බාරත් දෙන්න. පවුනේ කිරියම්මලාට කිරිබත් ටිකක්වත් ලැබෙනවද? කැවුම් කොකිස් ටිකක්වත් ලැබෙනවනේ. එයාලට දෙන්න. දන්සැලුත් දෙන්න. ආනගඟ හෙන්න එන්න 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 කික ආනගඟහ දෙන්න. ඊළඟට සිල්වත් උදවියට දෙන්න. හැබැයි ඒ කාන්තෙන් මහා සංඝයාට දෙන්නම වෙනවද නැද්ද? මහා සංඝයාට දෙන්නම වෙනවා. එහෙමනම් කොහොමද කිරියම්මලා බාර දෙන්න උනේ? ඒ කිරියම්මලට දුන්නොත් එහෙම සමහරට 7000යි, සමහරට ලක්ෂ 7යි, සමහරට ලක්ෂ කෝටියව 7යි. උච්චරණේ හම්බෙන්නේ නේද? නේද? 7000ක් වෙන්නත් පුළුවන් තැන් නැද්ද? තිසරණෙත් නැති, සීලියත් නැති අය තින්න පුළුවන් ඔය අවස්සේ. නේද? අපි දන්නේ නැනේ. හිත කියවන්න දන්නේ නැනේ. ඒ නිසා දැන් මේක මහත්ඵල මානිසංස කරගන්නේ කොහොමද? කිරියම්මලාපු ගමන් කියනවා කිරියම්මේ ඕන් ඉඳගන්න කියලා. ඊටන් ඉතින් මල් පහම් පූජා කරලම් පටන් ගමුකෝ කියලා කියනවා. ඒදුර දැන් තෙරුවන් සරණ ගියා, සිල්පද සමාදන් වුණා. ඊට පස්සේ කිරියම්මලට කියනවා කිරියම්මේ දැන් බුදු පූජාව තියන්නත් එපැයි කියලා බෙදන්න කියනවා පූජාව පාත්‍රයට. කිරියම්මල ඉතින් ටිකක් ලෝභනේ, කෑලි කඩල හැමනේ පූජා කරන්නේ කිරිපත්. එහෙම නැහැ කියන්නේ ඇති පදන් තියෙනවා කිය. නේද? ඊට පස්සේ කෙසෙල් ගෙඩිය දෙකට කඩන්න හද නෑ නෑ, දෙක තුනම පූජා කරන්න භාග්‍යතුන් වහන්සේට. ඊළඟට මොකද වෙන්නේ? ඉතින් ඕම දැන් දෙයි. ඒ කරලා කිරියම්මල ලව බුද්ධ පූජාව තියවන්. ඊට පස්සේ ආයේ කිරියම්මලව එක්ක යන්න අර කැවිලි පෙවිලි ගාවට. ඒක ගිහිල්ලා මොකද කරන්නේ? ආය ලොකු භාජනයකට වෙන්නම කිරිබත් කැවුම් කොකිස් කේසෙල් බෙදන්. ඒ මොකටද? ඒ පන්සලේ හාමුදුරුවන්ට, මහා සංඝරත්නයට, ඒ මහා සංඝයාට කියලා කිරියම්මල ලව්වම බෙදෝලා ඉන්න වැඩිහිටියෙක් අතේ පන්සලට දානෙ වඩම්මවන්න මහා සංඝයා උදෙසා. දැන් කිරියම්මල බය වෙලා ඇති. ඒ නිසා මොකද කරන්න වෙන්නේ? කිරියම්මලව ඉඳලා ඇති පදං වේදන්ත. ඊට පස්සේ කිරියම්මලාටත් කවෝලා, ඊට පස්සේ ගෙදර අයටත් දෙන්ට. ඊට පස්සේ
ඊට පස්සේ සිල් රකින්න නැති ඔය අපේ ගෙවල් පැත්තේ ඉන්න අර නරක මිනිස්සෙකුටත් දෙන්න. ඊට පස්සේ ඉතින් ඉතුරු වෙච්ච නෙවෙයි තව තියෙනවනේ, ඒ වලින් ඔය ඉන්න තිරිසන් සත්තුන්ට දෙන්න. එතකොට ආනිසංස 100ක් ලැබෙනවා, 1000ක් ලැබෙනවා, ලක්ෂෙත් ලැබෙනවා, ලක්ෂ කෝටියක් ලැබෙනවා, අසංකේය අප්‍රමේය ප්‍රමාණෙනුත් ලැබෙනවා. ඒ දානේ සුපිරිම දානයක්ද නේ? සුපිරිම දානයක්. ගමේ දන්සැලුත් දෙන්න. හැබැයි ඉස්සෙල්ලා බුද්ධ පූජාව ඇරලා නේද? ඊට පස්සේ සංඝයා උදෙසා කොටහක් යවලා. ඉතින් හාමුදුරුවනේ දන්සැල දුන්නේ රැට දැම්මු කැකොරන්. ඉතින් රැට දෙනව නම් දන්සැල එදා දවල් දවසේ උදේ පාන්දරේ දන්සැලට ගෙන ආපුවල හොඳම කොටස අරගෙන දානෙ ටිකක් උයලා පන්සලට ගිහිල්ලා බුද්ධ පූජාව තියලා හාමුදුරුවන්ට පූජ කරන්න හාමුදුරුවන්ට කියලා නෑ, මහා සංඝයා උදෙසා පූජා කරමි, පූජා වේවා කියලා පූජ කරලා උභහන්සිලා වළඳන්ඩ කියලා බොහොම සතුටෙන් ගෞරවෙන් පිළිගන්නන්ට. එතකොට ඊට පස්සේ ඔන්න දන්සැලට එන සිල් ඇති සිල් නැති තිසරණී ඇති නැති ඕන කෙනෙකුට පූජා කරන්ට. ඒ අවවාස එන බල්ලන්ට ගහලා එළවන්න එපා, උන්ටත් කන්ද දෙන්ට නේද? ඇයි බල්ලට දුන්නාම 100යි, සිල් නැති තිසරණේ නැති අයට දුන්නාම 1000යි නේද? සිල් ඇති තිසරණේ නැති අයට දුන්නාම ආනිසංස ලක්ෂයයි, සිල් ඇති තිසරණේ ඇති අයට දුන්නොත් ආනිසංස ලක්ෂ කෝටියයි, සංඝයාට පුදුපු නිසා ආනිසංස අසංකේයයි අප්‍රමේයයි නේද? දාන ඉවර කියන්නේ දන්සල දීලා පහව දානේ මේ සංඝයාට පූජ කරන්න. දන්සල දවසේ කලින් දවල් වෙලා උදේ දානේ හරි දවල් දානේ විදියට හරි නේ? බැරිද මහත්ඵල මහානිසංස කරගන්න? පුළුවන් නේ, දානේ මහත්ඵල මහානිසංස කරගත්ත හැකි. එහෙනම් කාට දුන්නත් කමක් නැහැ, හිත පහදින ඕන තැනකට දෙන්න. බල්ලන්ට නම් හිත පහදින්නේ බලු කපුටු දානේ දෙන්න. එපයි කියන්න බෑ හිත පහදින්නේ එතෙන්ට. වැඩිහිටි නිවාසෙට නම් හිත පහදින්නේ එතෙන්ට දෙන්න. ළමා නිවාසෙට නම් හිත පහදින්නේ එතෙන්ට දෙන්න නේද? ඊළඟට හැබැයි මහත්ඵල මහානිසංස ලබන්ට නම් මහා සංඝයාට පුදන්ඩම ඕනේ. මහත්ඵල මහානිසංස වෙන්න නම් මහා සංඝයා උදෙසා පූජා කරන්ඩම ඕනේ. ඒකනේ විමානවත්තුවල අහලා තියෙන්නේ අපිනේ, මං පූජා කළේ බත් හෙන්දයි, මං පූජා කළේ පිට්ටුවක්, මං වතුර ටිකක් පූජ කළේ, මං මහා සංඝයාට ආසනයක් පැනෙව්වා විතරයි, ඒ පිනට මට දිව්‍ය රතයක් පහළ වෙලා තියෙනවා, රණින් කරපු දිව්‍ය රතයක්, මම ඕෂධී තාරකාව වගේ බබලන්නේ මේ පිනට නේද? කාශ්‍යප මහරහතන් වහන්සේ වැඩියනේ ලාදුරු රෝගියෙක්ගේ ගෙදරට දවස් 7ක් නිරෝධ සමාපත්තියට සමවැදිලා ඉඳලා මහා කරුණාවෙන් ලාදුරු රෝගියා මරණාසන්න වෙලාවේ අන්තිම බත්පත කකා හිටියේ නේද? ලාදුරු රෝගියා බත්පත කකා හිටියේ ඉඳුල්ද නැද්ද? ඉඳුල් වෙලා. ඒත් කරන්න දෙයක් නැහැ, ඒ අන්තිම බත්පත මහා කාශ්‍යපයන් වහන්සේ මහා කරුණාවෙන් වැඩම කළා. වැඩම කරලා මොකද වුනේ? මේ මිනිස්සයා කන තැනට වෙලා හිටන් හිටියා, දැක්කා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේ නමක් වැඩලා, මහා කස්සපයන් වහන්සේ වැඩම කරලා. මොකද වුනේ? හිත පිනා ගියා, හිත සතුටු වුණා.
ඒ කාන්තෙන් මනා ලැබීමක්මයි, ඒ කාන්තෙන් සැපයක්මයි, ඒ කාන්තෙන් සුන්දර ලැබීමක්මයි කියලා කල්පනා කළා. කල්පනා කරලා අර පිඟානේ අර ඉඳුල් වෙච්ච නැති හරියකින් බත් ටිකක් අරගෙන අර පාත්‍රයට පූජා කළා. පූජා කරනකොට බත් විතරක් නෙවෙයි ඇඟිලි පුරුකකුත් වැටුණා. මහා කාශ්‍යපයන් වහන්සේ දිහා බලලා අර ලාදුරු රෝගියා කියනවා, ස්වාමීනි දානෙ ඉඳුල් වුණා, ස්වාමීනි ඇඟිල්ලක් වැටුණා, ස්වාමීනි දානෙ අයින් කරන්ට, ස්වාමීනි වළඳන්ට එපා කියලා. කාශ්‍යපයන් වහන්සේ කල්පනා කරනවා, බැරි වෙලාවත් මම මේ දානේ අරගෙන එළියට ගිහිල්ලා මේ මිනිස්සයාට නොපෙනෙන තැනක වැළඳුවොත් මේ මිනිස්සයා හිතනවා ඇඟිල්ල වැටුණ නිසා දානේ විසිකන්න ඇති කියලා. එහෙම උනොත් ජනිත වෙන පින නැති වෙලා යනවා, මේ මිනිස්සගේ හිත අපහදිනවා. කාශ්‍යපයන් වහන්සේ එතනම සුදුසු තැනක් බලලා වාඩි වෙනවා. වැඩ ඉඳලා මොකද කරන්නේ? අර ලාදුරු ඇඟිල්ල පැත්තකින් තියලා ඒ දානේ වළඳනවා ඒ රෝගියාට පේන්නම. මේ මිනිස්සයා ආණ්ඩාණ්ඩ කියනවා, ස්වාමීනි වළඳන්න එපා, ස්වාමීනි දානි ඉඳුල් වුණා කියලා. මේ මිනිස්සයාට හිත සතුටේ බෑ වුණාට ඇඟිල්ල පැත්තකින් තිබ්බා දානේ වළඳුවා. මොකද වෙන්නේ? පින් අනුමෝදන් කළා. කාශ්‍යපයන් වහන්සේ වැඩම කළා. එදා ඒ මිනිස්සයා ගැන මහා කරුණාවෙන්මයි කාශ්‍යපයන් වහන්සේ වැඩම කළේ. එයා මැරුණා ටික කලකින්, ටික දවසකින්. මොකද වෙන්නේ? එයා මැරිලා දෙව්ලොව ඉපදුණා. එතකොට පූජා කළේ බත් හැන්දයි මහා සංඝයාට. මහත්ඵල මහානිසංස වුණාද නැද්ද? මහත්ඵල මහානිසංස වුණා. ලුණු බලන්න හොඳ නෑ, ඇඹුල් බලන්න හොඳ නෑ, ඉඳුල් වෙනවා කියන අයට හොඳ දේනේ ඉඳුල් වෙන්නේ. ඉඳගෙන අපි කාලා බැරිය පූජා කරන්න කියලා පූජා කරොත්, එහෙම නැතු ලුණු ඇඹුල් බැලුවා කියලා ඉඳුල් වෙන්නේ නෑ. දානේ ප්‍රණීත දානයක් සෑදීම උදෙසා නේද? ඒ ආහාරයේ රස නෙවෙයිනේ බැලුවේ, ඒ දානේ ලුණු ඇඹුල් බැලුවේ සංඝයාට ප්‍රණීත දානයක් පූජා කරන්න. එහෙම නැතුව ඉඳුල් කරන අදහසක් නෑ. සකසලා දන් දීමට අයිති වෙනව නේද? සකසා දන් දීමට අයිති වෙනවා. ඉදින් පින්වත්නි මොකද වෙන්නේ? අන්න සංඝයා උදෙසා දෙන දානේ තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. ඇයි එහෙම මහත්ඵල මහානිසංස වෙන්නේ? සංඝයා කොයි වගේද? කාරණා පහක් ප්‍රහාණය කරලා තවත් කාරණා පහකින් සමන්විත වෙලා ඉන්න නිසයි එහෙම වෙන්නේ. මොනවද ප්‍රහාණය වෙච්ච කාරණා පහ? නීවරණ පහ. මොනවද ඒ නීවරණ? ඔව්, කාමච්ඡන්දය, ව්‍යාපාදය, තීනමිද්දය, උද්ධච්ච කුක්කුච්චය, විචිකිච්ඡාව. ඒ කියන්නේ කාමයන්ට තියෙන කැමැත්ත ප්‍රහාණය වෙලා. ඊළඟට තරහසිත ප්‍රහාණය වෙලා. ඊළඟට නිදිමත දුරු වෙලා. ඊට පස්සේ උපාසිකාව වගේ කණුවලට හේත්තු වෙලා නිදි කරන්නේ නැහැ නේද? කණුවලට හේතු වෙලා නේද නිදි කිරන්නේ? නිදිමත ප්‍රහාණය වෙලා. ඊළඟට උද්දච්ච කුක්කුච්චේ නැහැ. ඒ කියන්නේ හිතේ විසිරෙන බව නැහැ. ඊළඟට ධර්මය ගැන සැකයක් නැහැ. නීවරණ පහම ප්‍රහාණය වෙලා. ඊළඟට මොනවලින්ද සමන්විත? සමන්විත වෙලා තියෙන්නේ අසේක වූ සීලස්කන්ධයකින්.
අසේක වූ සීලස්කන්දයකින් සමන්විතයි. අසේක වූ සමාධිස්කන්දයකින් සමන්විතයි. අසේක වූ ප්‍රඥායිස්කන්දයකින් සමන්විතයි. අසේක වූ විමුක්තිස්කන්දයකින් සමන්විතයි. අසේක වූ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයකින් සමන්විතයි. මෙන්න මේ කාරණා පහෙන් සමන්විත, ඒ වගේම නීවරණ පහ ප්‍රහාණය වෙච්ච ඒ මහා සංඝයාට දෙන දානේ රජතුමනි මහත්ඵලයි මහානිසංසයි කියනවා. එහෙනම් දෙන්න ඔබ කැමති තැනකට, හැබැයි මහත්ඵල මහානිසංස වෙන්න ඕන නම් සංගයා උදෙසාම දෙන්ට ඕන කෙන. ඇයි සංගයා ඇරෙන්ඩ අනික් අය තුළ මේ ප්‍රහාණය වෙච්ච පහ නෑ. ඒ වගේම සමන්විත පහත් නෑ නේද? තිරිසන් සත්තුන්ට නීවරණ ප්‍රහාණය වෙලත් නෑ, මේ කියනේ වලින් සමන්විත වෙලත් නෑ. ඊළඟට අනික් අයටත් එහෙම වෙලා නෑ නේද? රහතන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානේ තමයි මහත්ඵල මහානිසංස. නං ගිහියෙකුට දුන්නට මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ. පිනක් රැස් වෙනවා, මහත්ඵල මහානිසංස වෙන්නේ නැහැ නේද? ගිහියෝ ලක්ෂයකට දෙන දානෙට වඩා එක ස්වාමීන් වහන්සේ කෙනෙකුට සංඝයා සී කරලා දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි. එහෙමනම් ඔබ දක්ෂ වෙන්න ඕනේ නේද? එකම දානේ දෙන්නෙක් පූජා කරනවා, ආනිසංස වෙනස් වෙයිද නැද්ද? ආනිසංස වෙනස් වෙනවා. එක්කෙනෙක් දෙනවා පුද්ගලික දානයක් අපේ හාමුදුරුවන්ට, ඊළඟ කෙනා දානේ දෙනවා ශ්‍රාවක සංඝයාට. එතකොට පින වෙනස් වෙනවා. සංඝයා උදෙසා පිදූ ධන මහත්ඵලයි මහානිසංසයි. පුද්ගලික දානේ මහත්ඵල මහානිසංස නෑ. ඇයි? අර ශ්‍රාවක සංඝයා ඒකට අයිති නැති නිසා. දක්ෂ වෙන්න වෙනවද නැද්ද පින් රැස් කරන්න? දක්ෂ වෙන්න වෙනවනේ. දානේ දුන්නා ඒත් කිව්ව වචන නිසා මහත්ඵල බව මහානිසංස බව නැති වුණා නේද? ඒ නිසා පින්වත්නි, හොඳට උත්සාහ කරන්න, හොඳට තීරණය කරන්න, හොඳට විමසන්න නේද? මේක මොකද්ද කරන්න ඕනේ කියලා. එහෙනම් දක්ෂ දුණු අයට තමයි තැන තියෙන්නේ රජගේ රජුරුවන්ගේ සේනාවෙත් නේ. දක්ෂ නැති බයගොලු නේද? සිල්පේ පරතරයට නොගිය, පුහුණු වෙච්ච නැති, තැති ගන්න වෙවුලන නේද? තැතිගෙන පලායන රජකුලේ කුමාරයටවත්, බමුණු කුලේ කුමාරයටවත්, සිටු කුලේ කුමාරයටවත්, අඩු කුලේ කොල්ලටවත් රජුරුවන්ගේ යුදසේනාවට තැනක්, යුදසේනාවේ තැනක් නෑ කියනවා. කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් දුනු ශිල්පේ දක්ෂ පරතරට ගිය, ඒ වගේම බය වෙන්නේ නැති, තැති ගන්නේ නැති, බියගුළු නැති, තැතිගෙන පලා යන්නේ නැති, එයා රජකුමාරයෙක් වුණත්, බමුණු කුමාරයෙක් වුණත්, සිටු කුමාරයෙක් වුණත්, එහෙම නැත්නම් අඩු කුලේ කුමාරයෙක් වුණත්, එයාගේ කුලේ වැඩක් නැහැ. දක්ෂයි නම් ශිල්පේ එයාව සේනාවට බඳවා ගන්නවා, එයාව පෝෂණය කරනවා, යුද්ධෙදී එයාගෙන් ප්‍රයෝජනයක් තියෙනවා. ආන් ඒ වගේ තමයි නීවරණ ප්‍රහාණය වෙච්ච නැති, අසේක වූ ස්කන්ධයන් නැති මිනිස්සුන්ට අය අනික් අයට දෙන දානේ මහත්ඵල මහානිසංස නෑ. හැබැයි නීවරණ ප්‍රහාණය කළ අසේක වූ ස්කන්ධ පහ ඇති ශ්‍රාවක සංඝයාට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි කියනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කුලෙන් නිසා නෙවෙයි,
කුලේ නිසා නෙවෙයි කෙනවා රජ්ජුරුවෝ සේනාවට අයිති අයව පෝෂණය කරන්නේ දක්ෂකම හේතු කරගෙන කියන. ඒ වගේම තමයි කියනවා මොකද්ද වෙන්නේ කෙනෙකු තුළ ඉවසීම කීකරුකම උතුම් නිවනත් පිහිටලා තියෙනවා නම් ආර්ය තත්ත්වයට පත් වෙච්ච ඒ උත්තරීතර මහා සංඝයා උදෙසා පූජා කරන දානේ තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ කියනවා. මොකද වෙන්නේ ආන් ඒ කෙනා උදෙසා මොකද වෙන්නේ එයා මහා කුලේක ඉපදුනත් හීන කුලේක ඉපදුනත් ඒ කෙනා ගෞරව ලබනවා කියනවා. ඒ වගේම ඔහු උදෙසා සිත්කලු සෙනසුන් හැදෙනවා කියනවා. බහුශෘතයන්ට නවාතැන් දෙනවා කියනවා. වතුර නැතිවන තැනේ වතුර පැම්පකුණු හදනවා කියනවා. ඊළඟ දම් පැන්ද කැවිලිද සිවුරු පිරිකරද ඉඳුම් හිටුන්ද රහතුන් කෙරෙහි චිත්ත ප්‍රසාදයෙන් පූජා කරනවා කියනවා. විදුලි එළි සිය ගණන් වලාකුළු ඇති වැස්ස ගුගුරා ඇදහැලෙන්නේ පොළව තෙමාගෙන කියනවා. විදුලි එළි විහිදෙන සිය ගණන් වලාකුළු ඇති වැස්ස ගුගුරා ඇදහැලෙන්නේ පොළව තෙමාගෙන කියනවා. වල ගොඩලි පුරෝනෝ වගේ දන් දෙන්න ඕන කියනවා හිත පහදවගෙන. ඒ වගේම තමයි කියනවා ශ්‍රද්ධාවන්ත කෙනා දානෙ දෙනකොට එන්න එන්න කණ්ඩ කණ්ඩ දන් දෙන්න දන් දෙන්න කී කිය මොකද වෙන්නේ දානෙ දෙනවා කියනවා හරියට කොයි වගේද වී වපුරනවා වගේ කියනවා විදුලි කොටනවා වගේ කියනවා නේද විදුලි කොටනවා වගේ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වැස්ස වහිනකොට අහස ගුගුරනවා වගේ දානේ සඳහා ඔහුගේ හඬ නැගීම දානේ දෙන කෙනා දානපතියා කොයි වගේද වැස්ස වහිනකොට අහස ගුගුරනවා වගේ කියනවා. දානේ සඳහා ඔහුගේ හඬ නැගීම ඒ පුණ්‍ය ධාරාව දන් දෙන කෙනාව හොඳ හැටියට තෙමාගෙන යනවා කියනවා. ඒ පුණ්‍ය ධාරාව දන් දෙන කෙනාව හොඳ හැටියට තෙමාගෙන යනවා කියන දන් දෙන්න තව දෙන්න තව දෙන්න එන්න කණ්ඩ බොන්න කියලා දෙන්න දෙන්න කියලා යා දන් දෙනවා කියනවා. හරියට දහස් ගණන් අහසේ තියෙන වලාකුළු විදුලි කොට කොට වැස්ස වහිනවා වගේ ඒ වැස්සට තෙමිලා යනවා වගේ මොකද වෙන්නේ දන් දෙන කෙනා අඬ ගගහ දන් දෙනවා කියනවා. ආන් ඒ පුණ්‍ය ධාරාවෙන් ඒ කෙනාව තෙමිලා යනවා කියනවා. ඉතින් පින්වත්නි ඔබ සියලු දෙනාටත් මහත්ඵල මහානිසංස පින් රැස් කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම යමා මහ නිවනින් සැනසීමක් පිණිසම රැස් වෙන පින රැස් වුණ පින ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.